ඌරුමස් සමග එලෝලු ටිකක් තෙල් දාගන්න තමයි අද මේ හදන්නේ. පෑන් එකට තෙල් ටිකක් දානවා. රත් වුණාට පස්සේ මස් ටික එකට දාලා මස් ටික හොඳට දෙපැත්ත පෙරල ගන්න. ඊට පස්සේ ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු ටිකක් කලවම් කරගන්න. මේ විදිහට මස් ටික සේරම සුදුපාට වුණාට පස්සේ මස් ටික වෙනම භාජනයකට ආපහු අරගන්න. මේ පෑන් එකේම එළවලු ටික දාන්න, තෙල් දාන්න අවශ්‍ය නැහැ. මස් වල තියෙන තෙල් මේ පෑන් එකේ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ විදිහට එළවලු ටික සේරම දාගෙන හොඳට කලවම් කරගන්න. එළවලු ටික මේ විදිහට තෙලේ තැම්බෙන අතරේ මම මේකට අවශ්‍ය කරන සෝස් එක හදාගන්නයි මේ හදන්නේ. මෙතින් සෝයා බීන්ස් පේස්ට් එක මේ සේමීකින් මම මේ සෙහෙන්දක් එකතු කරගන්නවා. ටොමැටෝ කිචප් මේ සෙහෙන්දි භාගයක් විතර මම මේකට එකතු කරගන්නවා. ඊළඟට මම මේකට තොන්කසු සෝස්, එහෙම නැත්නම් ඔයිස්ටර් සෝස් මේ සෙහෙන්දි එකමාරක් විතර එකතු කරගන්නවා. මේ තියෙන්නේ අවාබි සෝස්. මේක තිබුණොත් රසයි, නැත්නම් ඔයිස්ටර් සෝස් විතරක් වුණත් කමක් නැහැ. මේකෙත් මම මේ සෙන්දි භාගයක් විතර එකතු කරගෙන සෝස් එක හොඳට කලවම් කරගන්නවා. ඔයාලා සැරට කන්න කැමති නම් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් මිරිස් කුඩු තේහෙන්දි කාලක් වගේ සැරානුව මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. දැන් හොඳට එළවලු ටික තෙලෙන් තැඹිලායි තියෙන්නේ. මම මේකට ඉස්සර වෙලා බැටගත්ත මස් ටිකත් එකතු කරගන්නවා. මේකටම දැන් සෝස් එකත් එකතු කරලා කලවම් කරලා අරගන්නයි තියෙන්නේ. මේ සෝස් එකේ ප්‍රමාණය මස් ග්‍රෑම් 200ක්, තෙලේ ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයකට තමයි මම මේ සෝස් එක හදාගත්තේ. මේක කලවම් කරලා හොඳට රත් වුණාට පස්සේ දෙකියවරි මම මේකට මේ සුවඳක් එන්න ගොමාබුර ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ තලතුරු. තලතුරු ටික සුවඳක් එනවා. හොඳ කෑමට හොඳ රුචියක් ලැබෙනවා මේ දෙල්ලක දාපුවම. ඔයාලත් පොඩ්ඩක් කලවම් කරලා දාලා බලන්න. හරිම සුවඳයි, හරිම රසවත්. ඔයාලට ඔබෙන්තයකට උනත් මේක අරගෙන යන්න පුළුවන්. සේහි අදලා බලන්න. ගිහින් එන්නම්. සයනරා.